හොඳයි මිතුරනි, කොහොමද ජීවිත තොරතුරු? කාලයකට පස්සේ අපි හම්බ වෙනවා පොත් පිළිබඳව කතා කරන විශාගෙන් නැවතතාවක්. කාලයකට පස්සේ අපි නැවත මේ පොත් ගැන කතා කරන්න බොහොම වෙනවා. මා කියූ පොත් ඇත්තරම මම කලනොත් ඔබට කිව්වා අපි මේ පොත් ගැන කරන කතාව හා ඇත්තරම පොත් පිළිබඳව කරන සාහිත්‍ය විචාරයක් නෙවෙයි. මොකද ඒ පිළිබඳව වෙන සාහිත්‍යමය කාරණා සම්බන්ධ දැනුමක් ඇත්තරම विकाशनी इंग्ली साल वेस्टान श्रीलंका रूपाणी मध्यकरणे हेरोम लक्ष्य एक ओरम अभिवादी ईश्वर रंग बदारे मैं ईश्वर रूपाणी मध्य ताम बलगत मध्य समाज मध्य प्रबल मध्य एक हिटपू रूपवाहिनी निवेदक अत्र जाति रूपाणी जनप्रीन ताम विशेष ඇංගලිස් සලකුණ වැඩසටහන ඇංගලිස් සලකුණ වැඩසටහනේ මතක හිටින වැඩසටහන් ටිකේ තරක වාසුල්ලේ ආරච්චි මහත්මයා හැබැයි අය ඒ වැඩසටහන් ටික අන්තර්ජාලය හොයාගන්න නැහැ. ඒක මම දන්නේ ඔබට සතුටු වෙනවා ඔබට කියන්න පුළුවන්. අය මාධ්‍ය වේදිනියක් ඒකම හොඳ බිරිඳක් ඔබ දකින්නවා නම් ඔබ දකින විට මාධ්‍ය රූපහානි මාධ්‍ය සිරසේ යන ලක්ෂ්මී වැඩසටහන වල අපේ චරිතය චන්දන සූර්ය බණ්ඩාර මහත්මයාගේ ආදරණීය බිරිඳ හොඳ නවකතාකාරයක් විශේෂයෙන්ම මේ ඇයගේ තිබුණා ඉතාම ලස්සන කතා ටිකක්. ඒ කියන්නේ ඒ හැම මේ මේ කතාවකම මාතෘකාවල තියෙන අකුරු දෙකයි. දැන් මේ කතාව ගුරු මේක පළවෙනි මුද්‍රණයේ 2000 පළවෙනි මුද්‍රණය වෙලා තියෙන 2019 මංගව තියෙන 2022 දෙවෙනි මුද්‍රණය. ඉතින් සරසවි ප්‍රකාශකතුමා මේ පොත් ප්‍රකාශ පත් කළ තියෙනවා. මංගර කිව්ව අකුරු දෙකේ නම් දෙක කියාගෙන කියාගෙන යන ඔකට මතක ඇති අතට මේ 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 කෘති ටික මාධ්‍යයේ සැහෙන කතා බලන අකුරා දෙහි මැටි කළු ඇස් පාට සහ දැඟුරු අකුරු දෙකේ මතක දෙහි මැටි කළු ඇස් පාට ඊට අමතර ඉන්ද්‍රචාප කියලා නව කතාවක් තියෙනවා. ඉන්ද්‍රචාප පිටපතත් ආරක්ෂා කරලා තියෙනවා. ඒකම අන්තරමණ්ඩේ කොණ්ඩි පිළිලි තමයි එතුමගේ කෘති. මේක සම්පූර්ණයෙන්ම වෙන් වෙන්නේ දාර්ශනීය දේශපාලනය समाज विद्या सह अध्यापन विद्या मूलधर्म एक कथाकरणसवेन्ति आदर कथा मगे विश्वास मेकले कथांदर वड़ा इडे एक आकार अध्यापन विद्या मूलधर्म मनोविद्या मूलधर्म जनमाद्य सह लोके अधिराजवादी सूराखंडी कारण यटतिवाद देशपालन පක්ෂ විසිට අපේ රට කොල්ල කාල තියෙන ආකාරය සහ රුසියන් සාහිත්‍ය පිළිබඳව මෙතනදී කතා බහක් වෙනවා. මේ වගේ දේවල් පිළිබඳව තමයි වැඩි කතා බහක් කරන්නේ. ඊළඟට බුදුදහම ඇතුලේ කොයි විදිහටද අධ්‍යාපනික කාරණාවන් සම්බන්ධව සහ මේ මිනිසුන්ට වැදගත් වෙන කාරණාවන් කතා වෙන්නේ. මේව ගැන තමයි වැඩිපුර කතාන්දර වෙන් වෙන්නේ. සිතුබිනි දුලන්නේ අමරසේකර තමයි මේක ප්‍රධාන චරිතය. ඇය ඇත්තටම ගුරුවරියක්. හැබැයි කැමැත්තෙන් නෙමෙයි. අම්මගේ ආසාවට තමයි विश्वविद्यालय शिष्य तमंगे जीविते फलमिनी रेकिया विधि रेकिया तोरगने सरकाब निर्णायक सहचर गोबदी कथाभा उदाहरण गुरुवर वेन्नीम गुरुवर वेन्सावेटिकबा हम पास मेटर्निटी लीव हम एकट इन निवागेदेवलोर प्रश्न सह गिदर टोणी रस्ताव अम्म टपट रस्ताव तोर ඒ ආගේ නම්බෝ වෙනුවෙන් රැකියා තෝරා ගන්නවා කියන කිතින අවුලක් මේක ඇතුලේ කතා කරන්න. මම ඇත්තට මේකේ වැඩියෙන්ම කැමති කෑල්ල එක. මොකද සිතුමිනිගේ ආසාව තියෙන ගුවන් නියමුරයක් වෙන. හැබැයි
අධ්‍යාපනය ලැබූ විශේෂ ක්ෂේත්‍රය ඊළඟට ඒ එක්කම තමන්ට තියෙන ආර්ථික දරිද්‍රතාවය මේකේ කාරණාවක් එක්ක රස්සාවක් විදිහට හොයා ගන්න ලැබෙන ගුරු වෘත්තිය හොයාගත්ත පස්සේ යනවා ගුරු වෘත්තිය රැකියාව හොයාගත්ත පස්සේ පුරුදු විදිහට යන්න සිද්ධ වෙනවා දුෂ්කර ගම එතකොට ඒ දුෂ්කර ගම ඇතුලේ ඇය හරි අමාරුවෙන් තමයි හැදෙන්නේ හැබැයි පස්සේ ඇය ඒ දුෂ්කර ගමේ ඉස්කෝලට ආදරය කරන්න පටන් ගන්නවා මේ දුෂ්කර ගම මොකද්ද කියන එක මම ඔබට කියන්නම් ඒක තමයි සේනාගම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තියෙන සේනාගම තමයි යන්නේ සේනාගම කියලා ගමක් තියෙනවා කියලා මම ඇත්තටම දන්නේ නැහැ මේ කතාවේ තියෙන සේනාගම තමයි යන්නේ ඊට පස්සේ මේ සේනාග සේනාගමදී ඇයට හම්බ වෙනවා ලොකු ඉස්කෝලේ මහත්තයා ඇයගේ ගුරු නිවාසයේ තමයි ජීවත් වෙන්නේ ඉතින් ඒ අයගේ ජීවිතයේ තියෙන සරල භාවය එයාගේ ජීවිතයේ තියෙන කටුක භාවයේ යගේ ජීවිතයේ තියෙන වටිනාකම් නොටිනාකම් සියල්ල පිළිබඳව එක්තරා විදිහකට වැටීමක් අපිට ගන්න හම්බ වෙනවා. ගොඩක් කාලවලට රාජ්‍ය සේවකයන් තමන්ගේ ජීවිත තරුණ කාලේ විශේෂම ගුරුවරන්ට ගෙවන්න වෙනවා ගමේ. දැන් මේක රටේ ක්‍රමයේ ප්‍රශ්නයක් නේ. ඒ කියන්නේ ගමේ අන්ත දුප්පත් මේ පාසල් තියනවා කියන එක ගුරුවරයාගේ ප්‍රශ්නයක්ද ජනතාවගේ ප්‍රශ්නයක්ද? ඇත්තට මේක ජනතාවගේ ප්‍රශ්නයක්. මොකද ජනතාව ඊට වඩා හොඳ පාලකින් තෝරලා දෙනවා නම් රටට දූෂිත නොවන ජාගරණ නොවන පාදන නොවන පාලකින් තෝරලා දෙනවා නම් මිනිසුන්ට එහෙම දුක් විඳින්න සිද්ධ වෙන්නේ නැහැ. ඒකට මේ මිනිසුන්ගේ සහ දේශපාලකින්ගේ කර්මය අලුත උපන් උපාධාරික පිටින් යවනා කියන එක හරි නින්දිතයි කියලා මම විශ්වාස කරන්නේ. ඒක තමයි මේ කතාව ඇතුළේ එක්තරා විදිහක ව්‍යංගාර්ථකින් කියන්නේ. ඒ කියන්නේ අවුරුදු 25ක 26ක විශ්වවිද්‍යාල අහෝ පීට අධ්‍යාපනය ඉවර කරපු කොල්ලෙක් කෙල්ලෙක් රස්සාව යවනවා අමු කැලිකට. මම කියන්නේ ඒක හරි අසාධාරණයි. මොකද එයාගේ ජීවිතේ හොඳම කාලයේ තරුණ කාලයේ ඒ කියන්නේ මේකට විරුද්ධ තර්ක තියෙන පුළුවන්. නමුත් එහෙම කැලේ ජීවන්නේ සිද්ධ වෙනවා. අසාද බැඳලා ඊට පස්සේ මහත්තයා කොහෙවත් නෝණ කොහෙවත් මහත්තයා තව කායක හරියනවා නෝණ කායක හරියනවා. ඊට පස්සේ මේ මේ වෙන වගේ දේවල් සිද්ධ වෙන්නේ ඊට කරක් තියෙනවා මේ මේ දේවල් නිසා. එතකොට දුෂ්කර සහ අති දුෂ්කර සහ සුපිරි විදිහට ඉස්කෝල බෙදෙනවා නම් කණ්ණංගර මහත්තයාගේ ජාතික අධ්‍යාපන මූලධර්ම මොකද කියලා කෙනෙක් හිතන්න පුළුවන්. මේක තියෙනවා හරි අනුවේදනික කතාන්දර ටිකක්. මේවා ඇත්තටම ගුරුවරයෙක්ට අමුතු දේවල් නෙමෙයි. එක ළමෙක් ඉන්නවා. ඒ ළමයා කලන්ති දානවා. ඒකට හේතුව තමයි ඒ ළමයා කාලේ. උදේට කාලත් නෑ, දවල්ට කාලත් නෑ. මොකද ගෙදර කන්න දෙයක් නෑ. එයාගේ නම සම්පත්. ඉතින් අක්කා එන්නේ නෑ. ඉස්කෝලේ අක්කා එන්නේ නැත්තේ අක්කාට හේන බලා ගන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මේ අම්මා හේන බලා ගන්න කියတာ පස්සේ අක්කට ළමයි බලා ගන්න. ඒ කියන්නේ තමන්ගේ බාල සොහිරු සොහිරු බලා ගන්න සිද්ධ වෙලා තියෙනවා. ඊට පස්සේ අක්කා ඉස්කෝලේ ඉන්න ඕනේ වාසිය තමයි ඉස්කෝලේ නවතින්නේ. ඉතින් මේ ළමයින්ට කෑම හදලා දෙන්න මේ ගුරුවරයෙක් නඩත් කරන පුළුවන් විදිහට බත් මුලක් එකක් අරගෙන. ඉතින් ඒක පුංචි වැඩක් කරා හරියට නිකන් මේ ගංගාවක් නැට්ටෙන් හිඳින්න උත්සාහ කරපු ලේන් පැටියක වගේ කතාවක්. හැබැයි එක උත්සාහයක් අඩුතරම අපි දරන්න තෝරන ජීවිතය කියලා එක කියන්නේ අපිට පුළුවන් විදිහට අපි එක කටක් හරි එක බඩක් හරි පුරවනවා. ඒක වැදගත් කින් සිතුවිල්ලෙන් ඇයි ඒක කරනවා. ඊට පස්සේ අක්කව බලන්න ඔහු යනකොට ඇය තවත් පුංචි දරුවෙක්ව බලා ගන්නවා. ඇයට කන්න දෙනවා. තමන්ගේ නංගි මල්ල බලා ගන්න අවුරුදු 12ක් අතර ගෑල් ළමෙක් කෙනෙක් කියන්නේ. අවුරුදු 12ක ගෑල් ළමෙක් තවත් ගෑල් ළමයෙක් සහ තවත් පිරිමි ළමෙක් බලා ගන්නවා. ඒ කියන්නේ තමන්ගේ මල්ලි නංගි බලා ගන්නවා. එතකොට ඇත්තටම මේ ගෑල් ළමයට ඒ අය බලා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඇත්තටම නැහැ. නමුත් කරන්න දෙයක් නැති නිසා ඒක කරනවා. ඒගොල්ලෝ කන්නේ මිරිස් කපිපතු. අපි දන්නවා අපේ ගෙවල් වල සහ අපි දන්න තැන් වල ඔබ දන්නවා ළමයෙක්ට කෑම කවා ගන්න කොච්චර අමාරුද. නමුත් හරි ආසාවෙන් මේ ළමයි මිරිස් කපිපතු කරනවා. මේක කතාව ඇතුළේ තියෙන කතාන්දරයක් තමයි. හැබැයි අපි ජීවිතවල ප්‍රෝණ කරන ළමයට එදා වෙල කාටද බැරිව දුක් විඳින ළමයි ඇයි මේ ළමයිව බිහි කරන්නේ කියලා කෙනෙක්ට ප්‍රශ්නයක් තියෙනවා. සමහර තාම දුගී දුප්පත් තැන්වල අවුරුදු ළමයි ගොඩ ඉන්නවා. කෙනෙක්ට කියන්න පුළුවන් මේක ජාතිය ආගමන ආශිර්වාදන මෙහෙම හදන්න ඕන කියලා. දරුවෙක්
නිර්මාණය කිරීම ඇතුලේ ඒ අයට අවශ්‍ය පහසුකම් දෙන්න බැරි සමාජයක් නම් අපේ රටේ තියෙන්නේ. එහෙම සමාජ ක්‍රමයක් නම් තියෙන්නේ. එහෙම අම්මා අප්පට තමන්ගේ අස්වැන්නට හරියම මිලක් ලබා ගන්න බැරි ළමයෙක් ඉස්කෝලේ යවා ගන්න බැරි රටක් නම් අපිට තියෙන්නේ. අපි කොච්චර ආදානග්‍රාහීද, හරි කොච්චර මෝඩද ඒ පිළිබඳ හරි කම්පනයක් ඇති කරනවා. කන්න නැති ළමයි, අඳින්න නැති ළමයි, දාඩිය පෙරාගත්ත නාවර පෙරිච්ච දූවිලි පිරිච්ච ළමයි, ඒ මූණු ඇතිනේදී පරතරයේ හරීම ලොකු විදිහට දකින්න ලැබෙන ජීවිත, මේ සියල්ල එක මිනිස්සුන්ගේ අයිතිවාසිකම් පිළිබඳව සහ පවුල් පසුබිම පිළිබඳව කොයි විදිහටද හිතන්න ඕන කියන පිළිබඳ කතාවක් මේක ඇතුළේ කියනවා. දැන් ඇත්තටම මේ මාක්ස් පිළිබඳව මෙතනදී ඔහු කතා කරනවා. සමාජවාදී මේ කාල් මාක්ස් ප්‍රකාශ කරපු කාරණාවක්. මේකෙදි කොමියුනිස්ට් ප්‍රකාශය 50 වෙනි පිටුවේ තියෙන කතාවක් මේකෙදි ලියනවා. මෙතෙක් කල් පැවති සියලුම රාජ්‍යයන්ගේ ඉතිහාසය වූ කලි පන්ති සටන්වල ඉතිහාසය. නිදහස් මනුෂ්‍යයා සහ වහලාද, ප්‍රභූවරයා සහ සාමාන්‍ය පුරවැසියාද, රදළ ස්වාමියා සහ ප්‍රවීණ දාසයාද, ශ්‍රේණි හිමියා සහ තැනතැන ඇවිද මංස වෙන ශිල්පියාද එකිනෙකට විරුද්ධව නැගී සිටියා. වරක සැඟවුණා වූද, වරක එලිමහනේ කළා වූද සටනක් නොකඩවාගෙන කියා. ඉතින් කියලා මේ සඳහන් වෙනවා. ඇත්තට මේ කතිකාවගේ ප්‍රකාශයක් විදිහට මේ ප්‍රකාශ කරන්නේ ලෝකෙති නැති නැති පරතරේ මේවා කඩාගෙන විඳගෙන යන්න මිනිස්සු හැමදාම සටන් කරා. හැමදාම අසාධාරණයට විරුද්ධව සටන් කරලා අර වගේ සටන් හැමතැනම මේව සටන් කරනවා. එතකොට මිනිස්සු මේ ඇතිනෙති පරතරය සහ මේ දේවල් වලට එරෙහිව මිනිස්සු සටන් කරනවා. අදත් සටන් කරනවා. හෙටත් සටන් කරන්නේ. මම අර කලින් කිව්ව වගේ මේක ඇතුලේ වැඩිපුර කතාව තියෙන්නේ ඇත්තටම මේ අන්ති පරතරය පිළිබඳව. එතනදී කාල් මාක්ස්ගේ කතාවක් ප්‍රකාශකතුමිය මේ ප්‍රකාශ කරනවා. සමාජීය සංවිධානයේ ප්‍රාථමික කෘත්‍ය වන්නේ මූලික මානව අවශ්‍යතාවන් වන ආහාර, වස්ත්‍ර, නිවාස යන ආදී සපයා දීමයි. එනෝ සමාජයේ සංගඨනාත්මක නිෂ්පාදන පද්ධතියේ මේ කාර්ය සඳහා කටයුතු. ඒක මාක්ස්ගේ ප්‍රකාශයක ධනවාදී අර්ථ ක්‍රමය ඇතුළේ සිද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ හැම මිනිහටම අවම වශයෙන් ආහාර, වස්ත්‍ර, නිවාස සපයා දී යුතුයි. ඒක මූලික මිනිස් අයිතිවාසිකම්. අපි සත්තු ගැන පැත්තකින් තියමුකෝ. සත්තු ගැන පැත්තකින් තියලා බෑ. නමුත් සත්තු ගැන කතා කරලා ටිකක් එහා පැත්තට තියලා අපි මේ මිනිස්සු පිළිබඳ කාරණාව කතා කරොත් මිනිස්සුන්ට අවශ්‍ය වන මූලික කාරණා ටික සපයා දීම කියලා කියන්නේ යුතුකම. අවම වශයෙන් මේක කළ යුතුම කාරණාවක් කියලා ඒ විශ්වාස කරනවා. නමුත් දැන් ඇය මේ කැකිරාවේ සේනාගම ඉස්කෝලේදී ඒක දැක්කේ. අපි කොළඹ හරි එහෙම නැත්නම් නාගරික අර්ධනාගරික ප්‍රදේශවල ළමයින්ට තියෙන පහසුකම් ඒ ජීවන සුභෝගී ජීවිතයක් නැති වුණත් අවමෂෙන් මූලික අවශ්‍යතා අධිකාරය ලැබෙනවා. ඒ ටිකවත් අනුමත කරන් මේ අය ලබන්නේ. එතකොට දිනුනුව විදිහට සංවර්ධනයේ විදිහට අර්ථකථනය කරගන්න පුළුවන්. එනම් කීවමක් හදාගන්න උනා වෙනවා. ඒක පිළිබඳව ඇත්ටි කතා කරනවා. ඊට පස්සේ එනවා කොළඹට. කොළඹදී ඇයට හම් වෙන්නේ ඒකේ මේ කතාන්දරේ අවසන් වෙනකම් ඇයත් එක්ක ඉන්න මිතුරේ ගීතානි. ගීතානිව හම් වෙන්නේ එතනදී. ඒ වගේම දසුන් හම් වෙන්නේ එතනදී. දසුන් කියන චරිතය ඇයට පළමු ප්‍රේමණීය ඇඟිය ලබා දෙන චරිතය. හැබැයි අවසානයේදී ඒ ප්‍රේමණීය ඇඟිය ජීවිතේ අත්වැල් පටලන තත්ත්වයට පත් වෙනවා. පළමු ප්‍රේමණීය ඇඟිය ලබා දෙන දසුන් හම්බෙන්නේ එතන විමයි. ඉතින් ඒකම මේවා හරි මේක ඇතුළත තියෙන සාකච්ඡා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් ළමයින්ට පහර දීම හරිද වැරදිද? ඒ වගේ ඒ පිළිබඳව කරන සාකච්ඡාවක් තමයි යන්නේ. අපි කතාවක් විදිහට, ප්‍රේම කතාවක් විදිහට ගුරු බලන්න ගියාට ගුරු කතාවේ අතරම හම්බ වෙන්නේ දසුන් ගීතානි සහ අතර තියෙන ප්‍රේම සම්බන්ධය. ඊට පස්සේ ප්‍රේම සම්බන්ධය කඩාගෙන වැටෙන හේතු. ඊට පස්සේ ඇය මේ සියල්ල අතර නැවත ජීවිතෙන් නැගිටලා ගුවන් නියමුවරයක් වඩ පත්තරයක තමයි මේ කතාව සාරය. හැබැයි මේ කතාවට අදාළ සිද්ධි පෙළ ගැස්සුවකින් ඉතාම අඩුවෙන් ගීත පරිබාහිරව සිද්ධි පිළිබඳව තමයි වැඩිපුර මේක අතර කතා කරන්නේ. විශේෂයෙන්ම අධ්‍යාපන මූලධර්ම පිළිබඳව කතා බහ ලක්න. ඒ වගේම තමයි ගුරුවරුන් විදිහට ළමයින්ට භෞතිකව හිහර කරන්න. ඒ කියන්නේ සමානවනේ ගුරුවරුන් විදිහට ළමයින්ට පහර දීම පිළිබඳව බව, ඒ කියන්නේ ෆිසිකලි පහර දීම කරන එක හරිද වැරදිද? ඒක
එතකොට ඒ පිළිබඳව එක එක්කෙනා කියන අදහස් තමයි මේක තියෙන අවසානයේ දෙයයි කියන එක දෙයක් තමයි. එහෙම පහර දීමට වඩා වෙනස් ක්‍රම වේද හරහා යම් කිසි මට්ටමක ළමින් කීලය කිරීම පිළිබඳව අවධානය යොමු කරන්නේ නොනි කියන කාරණේ. ඉතින් ත්‍යාජෝ ඒගේ අර අධ්‍යාපන මූලධර්ම පිළිබඳව එතනදි කතා බහ කරා. ඒවා ඇත්තම මේ ඔබ මේ පීචීඩී එක කරන ගුරුවරයෙක් නම් එහෙම නැත්නම් මොඩියුල් වගේ කරනවා නම් ගුරුවරයෙක් නම් මේ දේ පිළිබඳව දැනගන්න. අර ඒ වගේ ටිකක් අර විශේෂිත අධ්‍යාපන මනෝවිද්‍යාව තියෙන කාරණාවන් පිළිබඳව පවා මෙතෙන්දි සාකච්ඡා කරලා තියෙනවා. හරිම වැදගත්. කියන්නේ දැන් ළමා මනෝවිද්‍යාව සහ ළමයෙකුගේ සංවර්ධන ක්‍රියාවලිය පිළිබඳව ෆ්‍රොයිඩ් එකම මේ ජීන් පියාජේ කියපු සමහර අධ්‍යාපන මනෝවිද්‍යාවේ මූලධර්ම පිළිබඳව එතෙන්දී ලොකු කතාවක් කර මම දන්නේ පොදු පාඩක සමාජයේ මේ කොයි විදිහට වැරදගෙනද කියලා. ඒ කියන්නේ මේකේ මාකට් එක කොහොමද කියන එක දන්නේ. හැබැයි ගුරුවරේ අනිවාර්යම කියන නෝට් එක විශේෂයෙන්ම අලුත් ගුරුවරේ මස්තර මේ ගුරුතුමා කියන අනිවාර්යම කියන තමයි. ළමින් පිළිබඳව සමාජ පිළිබඳව ලෝකෙ පිළිබඳව අවධානය කරනවා. ඒක මම හිතුවා තාම වැදගත් කියලා. ඉතින් ඒකම ගුරුවරයෙක්ගේ ගෞරවය පිළිබඳව ආ ගුරුවරයෙක් ආර්ථික වශයෙන් පත් වෙලා තියෙන පීඩ මේක එක ගුරුවරයෙක් පිළිබඳව කියන ඔහු ඉන්නේ කුලී ගෙදරක උඩ කුලිය ගෙවා ගන්න විදිහක් නැහැ. ළමයා ළේද වෙලා නෝන රස්සාවක් කරන්නේ. නමුත් අර ගුරුවරයාගෙන් සමාජ තත්ත්වයේ මේන් කරගෙන නම් එයාට අදින්න වෙනවා. අපි දන්න ගුරුවරයෙක්ට තරමක් ගහගෙන යන්න බෑ. එයා පිළිවට අදින්න ඕනේ. හැබැයි අර ඒ එළියට පේන එක රැක ගන්න අවශ්‍යයි. හැබැයි ඒකට අවශ්‍ය වෙන සම්පත්තික මේ මේ අධ්‍යාපන කියන්නේ මේ වැටුපත් එක ලැබෙනවද කියන එක පිළිබඳව ඒ දිගින් දිගටම ප්‍රශ්න කරනවා. ඒක හැමෝටම තියෙන ප්‍රශ්නය. මේ වැටුප ඇතිද? ඒතකොට ටියුෂන් කරනවා ළමයින් ටියුෂන් පත්‍රික ගෙන කරන වගේ දේවල් කියනවනේ. ඒතකොට එහෙම වෙන්නේ නැති වෙන්න ගුරුවරයා ආර්ථිකව ශක්තිමත් කරනවා නරකද කියන වගේ දේවල් පිළිබඳව කතා බහලා තියෙනවා. ඊළඟටත් මේ ලුවි රජුරුව පිළිබඳව ඒ කියන්නේ දැන් මේ පාලනේ සිද්ධ වෙන ආර්ථික වශයෙන් මිනිස්සුන් හේබෑ කරලා පාලකයෝ මම කියන්නේ අදින්න පාලකයෝ කියන්නේ මේ අවුරුදු ගානක් ඉස්සේ ලංකාව පාලනය කරපු පාලකයෝ කියලා නෙවෙයි ලෝකේ ගොඩක් රටවල එහෙම කාලෙන් කාලට හිටියා. එහෙම ලෝක කාලෙන් කාලට දැන් එහෙම පාලකෙක් හින්දියන්නේ දැන් මෙතෙන්දී මේ එතුමිය කියනවා එක තැනක මේ 516 වෙනි ලුවි රජතුමා පිළිබඳ එතුමියගේ බිරිඳ තමයි මාරේ ඇන්ටනට් කියලා කියන්නේ. එයත් බොහොම මේ කියන්නේ රජුරුව නිකන් දෙයියෝ වගේ එහෙම තැනක තියෙන තමයි එයා කතා කරා කියලා කියන්නේ. මේ දෙන්නා නිසා තමයි රාජාණ්ඩුවක තියෙන අවුල පිළිබඳව මුසුතර වෙන්නේ. ඊට පස්සේ මිනිස්සු මේ දෙන්නව ගහලා පන්නනවා. ඒකද ගෝල් ජනතාවට සාගින්න ඉවසා ගන්න බැරුව කෑම ඉල්ලනකොට මේගොල්ලන්ට අදාළ වෙන ඩිජොන්සි කියන ආණ්ඩුකාරවරයා කියන්නේ මේ තනකොළ දලුලායන කාලයයි. දැන් අපිට කන්න නැහැ කියලා ගොවියෝ කියනකොට ඒ ආණ්ඩුකාරයා කියනවා ඒක නම ඩිජොන්ගි මේ තනකොළ දලුලායන කාලයයි. තොපි කුඹුරු වලට ගොස් සේවා කාපිය කියලා. දැන් මේක කියනකොට ඔබ හිතන්නේ කෝටි කුඹරට කොයි රටකවත් මේ කතාවට කියන්නේ. ඊට පස්සේ ඉඩම් නැතිවීම, රදලයන්ට ඉඩමත්පත් කර දීම, ඉඩම් අයිතිවාසිකම් නැතිවීම, තමන්ගේ වගා පාළු වීම සහ රජ උත්තරච කතන්දර මේ වගේ ගොඩක් දේවල් එක්ක රදර පලන්ති බලය සීමා වෙනවා විතරක් නෙමෙයි මේ පාහර ක්‍රියාදාමය වෙනුවෙන් ලුවි රජුරෝ හිස දන් දීලා තමයි තමන්ගේ තමන්ගේ ජනතාවට ගෙවන්න සිද්ධ වෙන්නේ වන්දිය. ඉතින් තමයි පාලකයෝ ගැන දැනගන්න ඕන කියලා එකම නැපෝලියන් අධිරාජ්‍යක විදිහට ඔහුගේ අධිරාජ්‍යක විදිහට ඔහු කරපු කියපු දේවල් ඔහු ලෝකේ හැම තැනක් පල්ල ගන්නවා. සහ ඔහුගේ පෞරුෂයත් එක්ක සහ ඔහුගේ යමන දේවල් එක්ක මේ අඩුමතරමේ අල්ලාගත් රටවල ජනතාව පවා ඔහු පිළිබඳව කියන්නේ ඔහු මේ රට අල්ලගත්ත කියන්නේ ඒකට සම්පූර්ණ විරුද්ධත්වයක් නේ. පොඩ්ඩක් කවන්නේ නැපෝලියන් වගේ කෙනෙක් අපි අල්ලගත්තා වගේ එහෙම මතකයේ ඉඳලා තියෙනවා. හැබැයි අන්තිමට උඩට සිද්ධ වෙනවා අට්ලාන්ටික් සාගරයේ දකුණු අට්ලාන්ටික් සාගරයේ දූපතකට පිටුවහල් වෙන්න ඊට පස්සේ ඒකේ දුක්ඛිත ජීවිතයක් ගත කරන මැදයන් සිද්ධ වෙනවා කන්න බොන එක. ඒස ලෝකේ හැම අධිරාජ්‍යවාදී පාලකයෙක්ම මිනිසුන්ව පාලනය කරන විවිධ ක්‍රමවේද තිබෙනවා. මේ ඇති නැති පරතරය විසින් ඒ සියලු දේවල් විනාශ බංග කරලා
ඒ අයට තමන් කවුද කියන එක දෙන්නලා දෙනවා කියලා කෙනෙක් කියනවා. එතකොට මේ ඩැපොලිය හරි ආකර්ෂණීය පාලකෙක් කියලා මේ පුතේ කියනවා. ඒ කියන්නේ ඌ කියනවලු මේ මා මගේ කඩුව කොකුවෙන් නැද්දේ කලාතුරකින් යුද්ධ වලින් මා ජයග්‍රහණය කළේ මගේ ඇස් වලින් නිසා ආයතන. ඌ තාම ආකර්ෂණීය පාලකෙක්. හැබැයි අන්තිම නැපොලියට වෙච්චදී ඒව ගැන මේක අතර තියෙන තින් ඔයගේ ගොඩාක් අර මේ පොදු අර මේ සාමාන්‍යයෙන් අර කතාවට අදාළ නොවන දේවල් පිළිබඳව තමයි කතාවකට වඩා මම අර කියන්නේ මේ වගේ යම් යම් කිසි වටිනාකමක් තියෙන දාර්ශනික සාහිත්‍යමය සංස්කෘතික කාරණාවන් පිළිබඳව තමයි එතම සහ මනෝවිද්‍යාත්මක කාරණාවන් තින්තියා මේ පියාජේගේ පරිකල්පනයේ සහ බය ආශාව ආත්ම කේන්ද්‍රීය බව නිසා මේ ආත්ම කේන්ද්‍රීය භාවිතාව මේ වගේ දේවල් පිළිබඳව ඒ කියන්නේ පියාජේගේ අධ්‍යාපන මනෝවිද්‍යාව සංකල්ප රාශියක් පිළිබඳව මේක සඳහන් කරනවා. අතරම ඒක අරමුණ එතෙන්දි පැහැදිලි වෙනවා. ඉතින් නමුත් මේ දරුවන් සම්බන්ධයෙන් කොයි විදිහට වැඩ කරන්න ඕනද කියන මේ පොත හරිය වැදගත්. ඒකම මේ විමල් රද්ද කුමාරගම ගැන. මේ වගේ දේවල් ටිකක් තමයි මේ කතාවෙන්දි කතා කරන්නේ. ඒගොල්ලෝ කරන සාකච්ඡා ඇතුලේ තියෙන්නේ මෙන්න මේ වගේ කාරණා. මේ සාකච්ඡා තමයි වැඩිපුර තියෙන්නේ සාහිත්‍යයේ සංවාද. හැබැයි මේකේ අමුතු දෙයක්ත් නෙමෙයි. සාමාන්‍යයෙන් ගුරුවරයෙක් එක්ක උනහම අපි හිතමු ගොඩක් කලාවට කතා බහ කරන මේ වගේ දේවල් තමයි. ඒක අමුතු දෙයක්ත් නෙමෙයි. අපි දන්න ගුරුවරයෙක් එක්ක සාකච්ඡා වුණාම ඔයගේ දේවල් පිළිබඳව සාකච්ඡා කරනවා. සාහිත්‍ය පිළිබඳව කලාව පිළිබඳව. ඉතින් අර ඒ ඇත්තම ප්‍රතිබිම්බය මේ කතාව ඇතුළේ තියෙනවා. ඊට පස්සේ තමයි දසුන් එන්නේ. දසුන් සහ ලාලිත්‍ය අතර ප්‍රේම සම්බන්ධතාවක් තිබුණාද කියන එක පිළිබඳව උරුදු හම්බෙන්නේ. හැබැයි එතන ළඟින් ආශ්‍රය කරනවා. අන්තිමට තමයි දැනගන්න හම්බෙන්නේ ඇයි දසුන් කියන්නේ දසුන් ජීවත් වෙන්නේ ලාලිත්‍යගේ වපුව කිඩ්නි. එනිසා ඒ දෙන්න අතර තියෙනවා භෞතික ජීව විද්‍යාත්මක බැඳීමක්. අන්තිමට හැබැයි මානසික වශයෙන් දසුන් ලෑස්ති වෙන්නේ සිතුමිනුව පිළිගන්න. හැබැයි ඒක දිගට හම්බෙන්නේ අන්තිමට ලාලිත්‍ය අසනීප වෙනවා. දුල්විනිට අම්මා නැති වෙනවා. මේ සියල්ලත් එක්ක අවසානයේදී මේ තමන්ගේ හිතේ තියෙන පළවෙනි පාරිශුද්ධ ප්‍රේමය පරිත්‍යාග කරන්නයි හිත හදාගන්නවා. හැබැයි එහෙම වුණා කියලා දසුන් භෞතිකව කිඩ්නි එකක් දුන්න ලාලිත්‍යව තවංගේ කරගන්නවද නැද්ද කියන එක බලාගන්න ඔබ මේ පුති කියවන්න ඕන. ප්‍රේමය පිළිබඳව සහ ප්‍රේමය කියන කාරණාව සම්බන්ධයෙන් අපිට තියෙන කියවීම ප්‍රේමය පිළිබඳව කියවන කියවීම සහ අයිති කර ගැනීම ඇතුළේ තියෙන යම් දේවල් අපිට පුළුවන් ද කෙනෙක්ට අපි හිතමු අපේ ඇහැ දීලා මම ඇහැ දුන්න නිසා මට ආදරය කරන්න කියලා බලපෑම් කරොත් එහෙම ආදරය නොකිරීම නිසා මම ලෙඩ වුණොත් කාගේද වරද? එක ප්‍රශ්නයක්. දැන් ඒ නිසා තමයි දැන් දෙමව්පියෝ ගැන උනත් කියන දෙමව්පියෝ කියන්නේ සිප් සතර දීලා ඔවා මිනිදම් දීලා ඒ වගේම ජීවිතේ පණිසයිලේ ඉඳලා අපි විද්‍යාත්මක ගතත් හිම සුක්‍රාණෝක සහ ඩිම්බයක් විදිහට පෑසිච්ච වෙලාවෙ ඉඳලා දරුවෙකු රැක බලා ගන්නවා ඔහුගේ ජීවිතවලට බැඳියනවා ඔහුගේ ජීවිතේම කඩතට එහෙම කරා කියලා මට ඕනිකා වෙනපක් මට ඕනිකස්තාව කරපක් මට ඔබේ පඩිය දියා කියනදී ව්‍යංගාර්ථයක් හර කියන අයිතියක් තියෙනවා කියන එක මේක ඇතුළේ ප්‍රශ්නය. දැන් දුලන්නයා වෙනුවෙන් තමයි දසුන් ගිය ආදර දුලන කියන මේ කතාව චරිත ගුවන් නියමරයක් නෙමෙයි. හැබැයි ඊට කලින් තමයි ලාලිත්‍යව හම්බුනේ. ලාලිත්‍යාගේ වකුගඩුවෙන් තමයි දසුන් ජීවත් වෙන්නේ. එතකොට ලාලිත්‍ය හිතාගෙන ඉන්නවා මං වකුගඩුව දුන්න නිසා අඩුම තරමට ආදරය දෙන්න ඕනි දසුන්. ඒකට අපිට හිතන්න පුළුවන් යකඩුව තමන් ඒ කියන්නේ දසුන්ට ලාලිත්‍යාගේ වකුගඩුව හම්බුනේ නැත්නම් දසුන් ජීවිතයක් පිටපත් වෙලා. එතකොට මරණයෙන් බේරාගත්ත කෙනාට පිටුපාලා කොහෙවත් ඉන්න ගෑණියෙක්ට ප්‍රේම කිරීම හරිද වගේ එකක් අපිට හිතෙන්න පුළුවන්. ඒ ආදරය සහ ප්‍රේමය වනාහි හදවතේ නිපන් හැඟීමක් නේ.
ඒ නිසා ඔබ තව කෙනෙක්ට අහවල් දේ දුන්නා අහවල් දේ දුන්නා අහවල් දේ දුන්නා ඒ නිසා මට ප්‍රේමය දියන් කියන තර්ජනාංගුලිය බලපෑම කරන්න කලින් ටිකක් හිතන්න කියලා මේ කතාවට කියනවා මොකද දසුන් බැඳෙන්නේ දුලන්නේ හැබැයි දසුන් ජීවත් වෙනසාව දසුන් බැඳෙන්නේ දුලන්නේ එක හැබැයි ලාලිත්‍යක වකෝලින් තමයි ජීවත් වෙන්නේ එතකොට ඒ නිසා දසුන්ව අතහරිනවා දුලන්නේ නමුත් දසුන් ගැන බලාපොරොත්තු වෙන ලාලිත්‍ය වෙනුවෙන් දසුන් ජීවිතේ ඒකට වෙන්නේ මොනවද කියන එකවත් අපි දන්නේ නැහැ මේ කතාව ඉවරයි ඒ මේකේ තියෙන ආදර කතාව උත්තරයි ආදර කතාව හරි පොඩ්ඩයි ඒක වැඩිපුරම තියෙන්නේ අර පක්ෂ විදියට සමාජයේ පිළිබඳ විවිධ කියවි කරන්නේ සාහිත්‍ය පිළිබඳ කතා කරන්නේ ගීත පිළිබඳ කතා කරන්නේ ජනමාධ්‍ය පිළිබඳ කතා කරන්නේ දර්ශන පිළිබඳ කතා කරන්නේ අධ්‍යාපන මනෝවිද්‍යාව පිළිබඳ කතා කරන්නේ ওই ටික තමයි වැඩිපුර මේක ඇතුලේ කතා බහ ලක්න්නේ ඊළඟට මේ තවත් එකක් තමයි කොළඹම සමාජය ඇතුලේ තියෙනවා ඉස්කෝල ඒ ස්කෝල වලට ඉන්නේ කොළඹ ඉන්න අන්ත පජාතලමයි ඒ කියන්නේ තරල භාෂාවක ඔබ දන්නවා කොළඹ ඉන්න මද්රව්‍ය ජාවාරමට සම්බන්ධ කුඩු ජාවාරමට සම්බන්ධ පාතාල කල්ලි වලට සම්බන්ධ දෙමාපියෝ ඉන්න අර ගමට වඩා දැන් ගමේ තියෙන ආර්ථික ප්‍රශ්නේ විතර ආර්ථික ප්‍රශ්නත් එක්ක කැටගෙහිච්ච සමාජ ප්‍රශ්නකුත් තියෙනවා දේශපාලන ප්‍රශ්නකුත් තියෙනවා බරපතල ගැටලුවක් තියෙනවා විනය සම්බන්ධ ගැටලුවක් තියෙනවා කුඩු එක අහුවෙනවා රසික කසෙ කුඩු එක අහුවෙලා රසික කියන පොඩි ළමේ ඉස්කෝලේ යන ළමේ හැබැයි උට පරිවර්තන වෙනවා ඒගොල්ලෝ ජීවිතේ එහෙමයි ඒ එක එක කතාවක් එක්ක තාත්තලා අම්මලා මත් කුඩුවට ඇබ්බැහිලා එක්ක අයිස් ගහලා එක්ක කුඩු ගහලා ඒ ළමයි ජීවත් වෙන ඉතාම අනාරක්ෂිත වටපිටාවක පාතාලය කුඩුකාරයෝ විදූෂකයෝ ගණිකාවෝ ඔබට දැන් මේ කියේකොට ප්‍රදේශ මතක් වෙනවා කොළඹ තියෙන හැටි පාතාලයට මිනිස්සු බෝ කරන තැන තියෙනවා නම් වලින් අපි දන්නවා පාතාලය කණ්ඩායම් ඒකේ රජවරු ගෝඩ් ෆාදර්ල හැබැයි ගෝඩ් ෆාදර්ලා කාගේ හරි දේශපාලන මොනවා කිව්ද කියලා බලලා බලනවා ඒ කතාවත් මේක ඇතුළේ තියෙනවා ඒක කොච්චර ඒක කොච්චර බරපතල දෙයක් ළමයින්ගේ ජීවිතයට බලපානවා කියන කතාව ඒක කාරණාව ඊළඟට තාක්ෂණය එක්ක ළමයි කොහොම හැප්පෙන්න ඕනද ඒ කියන්නේ දැන් ළමයි දන්න සමහර තාක්ෂණයේ පරිගණක තාක්ෂණයේ සම්බන්ධ දේවල් ඒවා එක්ක වීඩියෝ ගේම්ස් සහ ළමයින්ට වෙන දේවල් ඒ අය පස්සේ මානසික ආබාධ ඔන්න ඔයගේ කාරණාවත් දුන්නොත් මේක අපි කතා කරනවා ඉතින් දන්නවා ඒ සමහර ළමයි හරි හිතා ගන්න බැරි විදිහට මේ මේ මානසික ආබාධ ලක්ල විනාශ වෙලා යනවා ඉතින් ඊට පස්සේ අනිත් කාරණේ තමයි මේ දැන් අපි දන්නවා ගුරුවරු විදිහට බදන්නා ගුරුවරෙක් සාමාන්‍ය ළමයෙක්ගේ සතුට ළමයෙන්ගේ ඉදිරිය පිළිබඳව විතරයි හිතන්නේ ගුරුවරේ. කවදාවත් ළමයෙන්ගේ ජයග්‍රහණයක් දිහා බලලා දුක් වෙන්නේ නැහැ. හැබැයි සිතමුණි ගම්මත් ගුරුවරයා මේක ප්‍රධාන කරන්නේ. එයා හම්බෙන්න එනවා ගෑනු ළමයෙක්. එයා ඇගෙන් කිනකින් තියෙනවා. එයා රට යනවා. තමන්ගේ සම්පෘෂ්ඨත් එක්කම රට යනවා. දරුවත් එක්කම රට යනවා. දැන් මේක ඇතුලේ සංසන්දනය වෙනවා ගුරුවරයා හරි ගුරුවරයා සතුටු වෙනවා ගුරුවරයෙක් සතුටු වෙන්න ඕනි රස රැකියාවේ හැටියට ළමයෙක් දිනුවාම ඒක තමයි යගේ පරම සතුට වෙනවා හරි ගුරුවරයාට සතුට කියන එකක් ඕන නැද්ද එයා හැමදාම මේ 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 ජීවිතය ඇතුලේ ඉන්න ඕනද එයාටත් අරගොල්ලෝ ලබන වාගේ උසස් ජීවිතයක් ලබන්න ඕන නැද්ද ඒක මේ ක්‍රමය ඇතුලේ ලබා ගන්න බැරි වීම කියන ඛේද වාචකය ඒ කේදවාසී ගුරුවරයෙක්ගේ ළමයෙක් වෙච්ච සිතුමේ දුලන්නේ ආද දැනනවා අම්මගේ ගෝලය මෙහෙමයි අම්මගේ දුව වෙච්ච මම මෙහෙමයි
ඇයි මට මෙහෙම වුනේ කියන වගේ එකක් කියන්නේ නැති වුණාට ඇයට දැනෙන එක හොඳ දෙයක් නෙමෙයි. ඊළඟට මාධ්‍ය පිළිබඳව හා මාධ්‍ය ගීත පිළිබඳව මේක අතර වෙනම කතාවක් තියෙනවා. මොන්ටිසෝරි ගැන කතා කරනවා. පෙරපාසල් අධ්‍යාපනයේ ඒක තියෙන අවුල් පිළිබඳව කතා කරලා ඊට පස්සේ මේක තියෙන අවුල් තරම් අවුල්ම තරම් තමයි මේක අතරම මම හිතන්නේ එතුමේ ලියන්නේ 2005 වෙනි මුද්‍රණය කරන 2019 වංගවතින් දෙවන මුද්‍රණය කියලා මම ඔබට කිව්වා. ඉතින් දෙවන මේ මාස්තු ප්‍රහාරයේ පිළිබඳව හදි මේ කතාවක් කරනවා. මාස්තු ප්‍රහාරය කරපු කෙනෙක් පිළිබඳව තාම අපි දන්නේ නැහැ. ඒක හොයාගෙන නමුත් පාස්කු ප්‍රහාරයත් එක්ක ඇති වෙච්ච සිද්ධි ටික ඔබට මතක. මුස්ලිම් පල්ලි වලට යන්නේ නැහැ, මුස්ලිම් කඩේකින් ඇඳුමක් කරුමක් ගන්නෙ නැහැ, මුස්ලිම් ළමයෙක් කිස්කෝල් හිටියොත් කොන් කරනවා, මුස්ලිම් ජාතිය කියන්නේ සියලුම ජාති මුස්ලිම් ජනතාව කියන අන්තවාදීන් කියලා කියනවා, ඉස්ලාම් ආගම කියන්නේ අන්තවාදී කියලා කියනවා, ඒකේ උත්තරීතර නායකයා විහිළුවට සැහැල්ලුවට පාවිච්චි කරනවා. ඊළඟට මිනිස්සු බයෙන් හිටියා, ඉස්කෝල වලට ළමයි එව්වේ නැහැ. ඔයගලට මතකද ඒ කාලේ ඉස්කෝලේ කරලා ළමයි එව්වේ නැහැ. ඊළඟට ඉස්කෝලෙන් දැම්මා චෙක් කරන්න දාන දවසට ඒ චෙක් කරන්න දාපු ගුරුවරයාවේ නැහැ බයයි. කොවිදයි බෝම්බ ප්‍රයද කියන බය තියෙනවා. මොකද අපිට 2019 දී තමයි පාස්කු ප්‍රහාරය වෙන්නේ. 2009 වෙනකන් යුද්ධ තිබුණ ලංකාවේ. 2009 මේ මාසේ අධිකරණ කොහොම හරි ඒ පාලන ක්‍රමයට යුද්ධ ඉවර වෙනකන් ඉවරනාට පස්සේ අවුරුදු 10 කතර කාල සමයක් පුරාවට යුද්ධය පිළිබඳව අද්දකීම් අපිට තිබෙන්නේ. හැබැයි එක බෝම්බයක් මේ බෝම්බ මාලාවක් පුරුණාට පස්සේ අපි ආයෙ අර අතීතයේ මේ මතක ඔක්කොම අපේ හිත ඇතුලේ විගුම් දෙන්න පටන්. ඉතින් ඒ කාලේ සිද්ධ වෙච්ච සිද්ධාන්ත මේකට ආයෙ කතා කරනවා. අපේ හිත පොඩ්ඩක් කීරිගෙන මුස්ලිම් ළමයි වන්ද ඒ කතාව ඔබ දන්නවනේ කොහොමද මේ කාරණාව සිද්ධ වුණේ කියලා. අපි හරියට බය වුණා මුස්ලිම් මිනිස්සු මේ කඩවලින් කෑවා. අපි හරියට බය වුණා මුස්ලිම් ළමයි ගමේ හිටියොත් එහෙම. ඔසරම ඉස්කෝලේ හිටියොත් එහෙම ළමයි ඔක්කොම කරා. ඒකම අපි බයෙන් හිටියා. අනේ අපේ පන්සල් වලට මේ ප්‍රහාර එල්ල වෙයිද කියන බය අපිට තිබුණා. ඒක තිබුණානේ අපි පිළිගත යුතුනේ. ඉතින් මේ ඒ අර බිහිම සමයේ භීෂණය පිළිබඳව මේ ඇතුලේ තියෙනවා. ඔබට ආයේ මම හිතන්නේ ඒ කාලේ මතක් කරන්න ඕනේ. අපි දන්නවනේ කාලේ සිද්ධ වෙච්ච දේ. ඒ පිළිබඳව මේක ඇතුලේ ඊළඟට අර මංගර කලින් කිව්ව කාරණේ. ගුරුවරේ කොච්චර අසරණද? ඒ සුළු වැටුපෙන් ගෙදරට සලකන්න ඕනේ, ළමයින්ට සලකන්න ඕනේ, ටියුෂන් ෆීස් දෙන්න ඕනේ, ඊළඟට මල ගෙවල් මගුල් ගෙවල් දාන ගෙවලට යන්න ඕනේ, අර තමන්ගේ තැන තියාගන්න හොඳට අඳින්න ඕනේ. ගුරුවරේ කිව්වම අප්‍රා එහෙම ඒව තියාගන්න ඕනේ. ඔය සේරටම ගියා ඊට පස්සේ තාමන් කුලී ගියේ කියලා ජීවිතේ පරාජිත ගුරුවරයෙක් මම හිතන්නේ තාරකා වාසල මුද්‍රේ මහා. ඊළඟට දසුනෝයි මෙයයි පෙම්වතුන් වෙනවා හිතේ කැමැත්තෙන් තොරව. මොකද දසුන් ලාලිත්‍ය අතට සම් ලාලිත්‍ය දසුන් ගැන බලාපොරොත්තු තමන් අර කිව්ව දේ කීකේ පරිත්‍යාගය. ඒ අය අතරේ හරි පවිත්‍ර ප්‍රේමය. ඒ ප්‍රේමය ඇතුලේ ගුරුවරයා කියන භූමිකාව හැල්ලුවලා. ඒ දෙන්නව කිසිම අවස්ථාවක පාසලේදී අඩුම තරමේ අතකින්වත් අල්ලගන්නේ නැහැ. ළමයින්ට හෝ ගුරු මණ්ඩලයට හෝ දැනෙන්න අරින්නේ නැහැ මේ අය ගුරුවරු මේ අය ලව් කරනවා කියලා. අරල බලන්න. මොකද එහෙම වුණාට පස්සේ ඒ ගුරුවරයාට බෑ ළමයෙක්ට කියන්න මේ ප්‍රේම සම්බන්ධතාව නතර කරන්න, මේ අයාලය අනේක නතර කරන්න කියලා කියන්න බෑ. ඒ නිසා ඒගොල්ලෝ කිසිම අවස්ථාවක පාසල ඇතුලේ ඇසකින් හෝ ඊයකින් හෝ ප්‍රේමේ ප්‍රකාශ කරනවා. දෙමතු එක අමාරු වැඩ. එක ළඟ ඉන්න එකට වැඩ කරනවා, සාකච්ඡා කරනවා. හැබැයි ඒක හොඳ උත්තුංග ගුණාංගයක්. ඉතින් එන් එහාට පස්සේ ගෝලීය කරණය ගැන සාකච්ඡා කරනවා, දේශපාලන ගැන සාකච්ඡා කරනවා, ඊළඟට මේ ගුරුවරු වර්ග පිළිබඳව සාකච්ඡා කරනවා. ඔය සේරම එක්ක මේ මං කියව එක්තරා විදිහ දේශපාලන ගැන කතා කරනවා. ඕවා තමයි තියෙන්නේ. අර කතාව තියෙන්නේ පොඩ්ඩයි. ඉතින් ඊට පස්සේ අධ්‍යාපන මේ බුදුහාමුදුරන් වහන්සේ කොහොමද මේ ද්වේෂය පිළිබඳව ඒ කියන්නේ කතා කරේ, ද්වේෂය වළක්ව ගන්න විදිය ගැන කොහොමද කතා කරේ වගේ දේවල් සම්බන්ධයෙන් කතාවක් කියනවා. ඒ කියන්නේ සබ්බාස්සව සූත්‍රය තමයි ඒකට මූලගණය බවට පත් කරන්නේ.
පොත් ගැනත් එක දෙනෙක් කතා කරනවා. ඒ කියන්නේ දැන් ගොඩක් නවකතා පිට කතා ලියන මොකද මුතුන් තාක්ෂණයේ සරල භාවයක් තියෙන්නේ. ඉතින් මේ හැබැයි ඒවා කොච්චර ගුණාත්මකද, ඒවා කොච්චර වටිනවද, ඒවා කොච්චර මිනිස්සුන්ට රැඳෙනවද, නිර්මාණකරණය කියන්නේ මොකද වගේ විවිධ මාතෘකා ගැන කතා කරනවා. මම කියවා ප්‍රේම කතාව හෝ කතාව තියෙන්නේ චුට්ටයි, චරිත තියෙන්නේ චුට්ටයි, දිගින් දිගටම තියෙන ගුරුවරු ගුරුවරු අතර තියෙන සාකච්ඡා න්‍යායයන්, අධ්‍යාපන මනෝවිද්‍යාව, දේශපාලනයේ කලාව, සාහිත්‍ය, භාවනාව, ආගම ඔය සේරම සහ වර්ණ මේ අන්තවාදය රටේ තියෙන දේශපාලන ජාගර භාගය ඔය ඔක්කොම පිළිබඳ යන සාකච්ඡාවක් තියෙනවා. ඒ නිසා මේක හරි වටිනවා. මම අන්තිමට මොකද වෙන්නේ කියන එක කියන්නේ මම දැන් එතුමිය මේ දිවාරය නොබලා මහන්සි වෙලා මේ පොත ලියවෙකේ තීරමක් නැතිවෙනවා. මම ඒ අන්තිමට වෙන්න මොකද මේ තමයි ගුරු ගුරුවෙකේ අන්තිමට සිතුමින් දුලන්නට වෙන්නේ මොකද්ද කියලා මේ පොත බලලා තීරණය කරන්න. මේ මුද්‍රණය නම් 550යි මම දන්නේ. අලුත් මුද්‍රණේ ඇත්තටම 550 ගන්න බැරි වුණා. දන්නවද ඒක තීන්ත ගණන් කොළ ගණන් පොත් හදද්දී අලුත් මුද්‍රණයක් තියනවා නම් අමාරුයි. මේකේ අන්තිම පිටුවේ කියන කතාවත් කියලා මම වැඩේ නවත්තන්නම්. ගුරුවරයා අනු කෙදිනකවත් අපේ ජීවිත මතකෙන් බැහැර නොවන මහා පෞරුෂයෙකි. දරු පරම්පරා ගණනකට ජීවන දෙන මහා රුක්ෂයෙකි. එවන් විශාල රුග්ගමු වල අනුහසෙන් සැදෙන වැඩන පැහැටියක් උස්මහත් වනතෙක් මහා ගසෙහි රැකවරණයෙන් නිබඳව පවතී. ඒ පැලටි කවදා හෝ ගසක් වූ පසුද මහා රුග්ගමු වල ඇසුර අතරමින් නැත. ඒ නිසා මේ පොත කියවන්නේ කියලා මම වස්තු තීරණ ගන්න අයගෙන තිල්ලා හිටනවා. ටියුෂන් නවත්තන්න කියලා ඈගිරි බෑගිරි ගාන්නේ නැතිව මෙන්න මේ පොත කියවලා ගුරුවරු කෙනෙක් ප්‍රශ්න ටික අඳුරගෙන ඒ ටික විසඳුව ගුරුවරු ටියුෂන් කරන එක නවත්තන හවස් අතේ හිතේ කැමැත්තෙන් තමන් ඉස්කෝල ළඟට උගන්නාවේ ඒ කැමැත්තෙන් කරාවේ. ගුරුවරයා කියන්නේ විද්‍යාපීඨයේ හෝ ඩිප්ලෝමා එකක් හෝ උපාධියක් හෝ අරගෙන අවුරුදු ගණනක් තමන්ගේ තාරුණ්‍ය අධ්‍යාපනයට කැප කළා. ඉතින් ජීවිත කාලේ තමන් ගලමින් අඩුපාඩු ප්‍රකට වැඩ කරන කෙනෙක්. නම්බෝ විතරක් ඉතුරු වෙනවා. ඉතින් එයාට නම්බෝ විතරක් ඉතුරු වෙන්නේ නැති වෙයි. වැඩ කරන පාඩකත් වගකීමක්. මේක සරසවි ප්‍රකාශනයක්. තාරක වාසල උතුල ආරච්චි කියන්නේ මොකද? අපේ හිතේ ඉන්න බොහොම අපූරු මාධ්‍යවේදිකාවක්. ඔබට මතක ඇති මගේ හද අපිනම් මනසක දෘෂ්ටිය හදවත රැඳිච්ච මාධ්‍යවේදිකාවක්. ඒකේ මතකේ සවදාස් අපිට. ජාතික නාලිකාවේ ඒ කරපු හාම් බයි ඩ්‍රයිවර් මතක කරගන්න. ගුරු බලන්න පොසකාට යන්න නැත්තම් ගුරු මිලදී ගන්න පුළුවන්. මතනේ ගොඩක් ඔබ අන්තර්ජාල සර්ච් කරලා තියෙන මේ සයිට් වලින් ගෙදරට ගින්න ගන්න පුළුවන්කමක් තියෙන ගුරු පොත. පිටු පිටු තිබ්බා මේකේ 299ක් සමහරවිට 200ක් තිබ්බා පිටු. පිටු 200ක් පොතක්. නැවත මම ඔබට කියමු අපි නැවත මේ වගේ කියවපු පොතක් මම කැමති පොතක් එක්ක හම්බ වෙනවා. ඔව් සුදුසු